අයිබෝවන් ඔබ සියලුම දෙනාට ප්‍රභාලෝකන ජ්‍යොතිෂය YouTube චැනලයට අදත් ආදරයෙන් සාදරයෙන් පිළිගන්නවා. එළබෙන 2024 වර්ෂයේ මාර්තු මාසයට අදාළ වන පලාපල විග්‍රහය ඔබේ ලග්න 12ට බලපෑත්වෙන සුභාසුභ පලාපල විග්‍රහයයි අද මෙම වීඩියෝයෙන් ඔබට ගෙනෙන්නේ. ඉතින් බොහෝ දෙනෙක් බලාපොරොත්තුෙන් සිටින පලාපල විග්‍රහයක් තමයි අද මම ඔබට ගෙනෙන්නේ. විශේෂයෙන් දේශ විදේශ සියලුම අයට අදාළ වන ප්‍රධානම වැදගත්ම වන පලාපල විග්‍රහයයි අද මෙම වීඩියෝයෙන් ඔබට තිළිණ කරන්නේ. ඉතින් මේ වීඩියෝව ඉතාමත්ම සාවධානයෙන් අසා සිටින්න. විශේෂ වූ කරුණු රාශියක් එළබෙන මාර්තු මාසයේ පලාපල විග්‍රහයට අන්තර්ගත වෙනවා. ඉතින් සියලුම ලග්නවලට පොදුවේ ගත්තාම මාර්තු මාසයේ ඉතාමත්ම සුභ ප්‍රතිඵල වලින් ප්‍රබල තැනකට පත්වීමේ හැකියාවක් පවතින පලාපල විග්‍රහයක් තමයි ඉදිරිපත් කරන්නේ. ඒ අනිවාර්යයෙන්ම සුභම මාසයක් වනවා නොඅනුමානයි මාර්තු මාසය. ඉතින් එහෙනම් අපි බලමු ලග්න 12ට බල පැවැත්වෙන එළඹෙන මාර්තු මාසයට අදාළ වන පලාපල විග්‍රහය කෙසේද කියා. මේෂ ලග්නයට බලපාන මාර්තු මාසයේ පලාපල විග්‍රහය දෙස බැලීමේදී විශේෂයෙන් ව්‍යාපාර ශිස්ත්‍රයේ නිරත වන මේෂ ලග්නායකී අනිවාර්යයෙන්ම ව්‍යාපාරයේ ඉතාමත්ම දියුණු තත්ත්වයකට පත් කරගන්න මාර්ග විවර වෙන කාලයක් බවට එළඹෙන මාර්තු මාසයේ පත් වෙනවා. ඉතින් ඔබ මේ වෙනකොටත් බොහෝ බලාපොරොත්තු සහිතව සිටිනවා නම් මාර්තු මාසයේදී ඔබගේ බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ කර ගැනීමට අනිවාර්යයෙන්ම මහත් වූ ප්‍රබල වූ ග්‍රහ බලයක් ඔබට මේ මාර්තු මාසයේ ලැබෙනවා. ඉතින් බොහෝ ප්‍රයෝජන ලබා ගන්න හැකියාවක් පවතිවි. විශේෂයෙන් නව ව්‍යාපාරයක් පවත්වාගෙන යන ව්‍යාපාර ශිස්ත්‍රයේ නිරත වන අයෙකු නම් අනිවාර්යයෙන්ම තමාගේ ව්‍යාපාරයේ නැවුම් ආකාරයකින් අලුත්ම ආකාරයේ ඉදිරි ගමනකට ආරම්භයක් ලබා ගන්න හැකියාවක් පවතිනවා. ඒ වගේම විවාහයට සම්බන්ධව මේෂ ලග්නය පසුතැවෙනවා නම් මාර්තු මාසයේදී ඔබේ විවාහයට ඉතාමත්ම සාර්ථක ප්‍රතිචාර ලැබෙන කාලයක් බවට පත්වේවි. එය සුවිශේෂ වූ විවාහයක ආරම්භයක් වනවා නොඅනුමානයි. ඒ වගේම අධ්‍යාපන ශිස්ත්‍රයේ නිරත වන මේෂ ලග්නයටත් ඉතාමත්ම උසස් ප්‍රතිඵලත් පත් කරගන්න හැකියාවක් පවතිනවා. මේෂ ලග්නයෙකු සිටිනම් ඔබ නවාකාරී යම් දෙයක් ඉගෙනීමට උත්සුක වනවා නම් මාර්තු මාසයේදී එය සඵල කරගැනීමට හැකියාවක් පවතිනවා. ඉතින් විදේශ රටක සිටින මේෂ ලග්නයෙකුට අනිවාර්යයෙන්ම ඇස් සම්බන්ධව යම් ආකාරي ආබාධයක් ඇතිවෙන්න පුළුවන්. ඒ ගැන සැලකිල්ලක් දක්වන්න පොදුවේ ගත්තම දේශ විදේශ වල සිටින මේෂ ලග්න අයට අනිවාර්යයෙන්ම ඉතා උසස් ප්‍රතිඵලත් පත් කරගන්න හැකියාවක් පවතිනවා. විශාල වූ ධනස්කන්ධයකට හිමිකම් කියන හදිසි ධනලාභයක් ලැබෙන්න හැකියාවකුත් පවතිනවා මේෂ ලග්නයට. ඉතින් විශේෂයෙන්ම මේෂ ලග්නයට පවසන්න තියෙන කාරණයක් වනවා ඒ අසුභ ප්‍රතිඵලයක් විදිහටයි හඳුන්වන්නේ. ඔබ ළඟ සිටින යහළු මිත්‍රාදීන්ගෙන් වඩාත් ප්‍රවේසන් වන්න අනිවාර්යයෙන්ම මේ මාර්තු මාසයේදී ඔබගේ යහළු මිත්‍රාදීන් සමග අඩදබරයකට මැදිහත් වීමට සිදුවනවා. එය ඔබගේ ඥානීය මෙහෙවා මේ පලාපල විග්‍රහයේ සැලකිල්ලටගෙන වඩාත් ප්‍රවේශමින් කටයුතු කරන්න කියලා මේෂ ලග්න සියලුම දෙනාට මා ආරාධනා කරනවා. ඒ වගේම ඔබ මේ වෙනකොට ගුරු මහදසාව රවි මහදසාව ගත කරනවා නම් අනිවාර්යයෙන්ම උසස් ප්‍රතිඵල ඉතාමත්ම ප්‍රබලව ලබා ගන්න හැකියාවක් පවතිනවා එළඹෙන මේ මාර්තු මාසය තුල. වෘෂභ ලග්නයට මාර්තු මාසයේ බලපැවැත්වෙන පලාපල විග්‍රහයයි දැන් මම ඔබට ඉදිරිපත් කරන්නේ. විශේෂයෙන් ආර්ථිකය පැත්තෙන් වෘෂම ලග්නයට ඉතාමත්ම සුභ වන කාලයක් වනවා. මාර්තු මාසයේ පුරාවටම අනිවාර්යයෙන්ම රැකියාව ඒ වගේම ව්‍යාපාරය බොහෝ දියුණුවට
පත්වන කාලවකවානුවක් බවට පත්වනවා. විශේෂයෙන් රැකියාවේ නිරත වන වෘෂභ ලග්නයට මහත් වූ ප්‍රතිලාභාත් වන, ඒ වගේම රැකියාවේ උසස් වීමක් බලාපොරොත්තුෙන් සිටිනවා නම් අනිවාර්යයෙන්ම එම උසස් වීම ලැබෙන මාසයේ විදිහට මාර්තු මාසය හඳුන්වන්න පුළුවන්. ඔබ විදේශ රටක සිටින අයෙකු නම් අනිවාර්යයෙන්ම තමාගේ ආදායම් තත්ත්වය වඩාත් ප්‍රබල තැනකට පත්වනවා. ඒ වගේම නොසිතූ ආයකරකින් ඔබගේ මුදල් පසුබිමට විශේෂ වූ ධනයක් ලැබෙන කාලයක් විදිහට මාර්තු මාසය හඳුන්වන්න පුළුවන්. වෘෂභ ලග්නයේ ධනිස් අමාරුවක් පවතිනම් අනිවාර්යයෙන්ම ඒ සඳහා නිසි වෛද්‍ය උපදෙස් පිළිපැදීම, ඒ වගේම වෛද්‍ය ප්‍රතිකාරවලට ලක්වීමටත් සිදුවනවා. ඉතින් ඒ ගැනත් වඩාත් ප්‍රවේශමින් කටයුතු කරන්න. සමස්තයක් වශයෙන් ගත්තාම නව ව්‍යාපාරයක් ආරම්භ කරන්න වෘෂභ ලග්න ඔබටත් මහත් වූ සුභම වන මාසයක් විදියට හඳුන්වන්න පුළුවන්. මාර්තු මාසයේ ඔබගේ බලාපොරොත්තු රාශියක් ඉෂ්ට සිද්ධ කර ගැනීමට මේ මාසය තුළ ඔබට හැකියාව පවතිනවා. ඉතින් ඔබ මේ වෙනකොට සෙනසුරු මහදසාවක්, ඒ වගේම රවි මහදසාවක්, බුධ මහදසාවක් ගත කරනවා නම් අනිවාර්යයෙන්ම ඔබගේ බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ කර ගැනීමට හේතු වාසනාව නොඅනුමානයි. ඒ වගේම මේ වෙනකොට ජන්මේ රාෂ්ටක අපලකාරී තත්ත්වයක් ගත කරන්නේ නැත්නම් ඔබගේ උපන් හඳහන තුළ සෙනසුරු මේ වෙනකොට තැන්පත් ඇත්තේ දසවැන්නේ. ඉතින් ඔබගේ සඳු ග්‍රහය උපන් හඳහනේ නවවැන්නේ, දසවැන්නේ හෝ එකොළොස්වැන්නේ තැන්පත් ඇත්නම් මේ වෙනකොටත් ඔබ ජන්මේ රාෂ්ටක අපලකාරී තත්ත්වයක් ගත කරනවා. ඉතින් ජන්මේ රාෂ්ටක අපලකාරී තත්ත්වය ගත කරන වෘෂභ ලග්නයට තමාගේ ව්‍යාපාරයේ හෝ රැකියා කරන ස්ථානයේ යම් සතුරු කරදර එපාවීමක් වෙන්න පුළුවන්. ඉතින් ඒ ගැනත් වඩාත් සැලකිල්ලක් දක්වන්න. ව්‍යාපාරයේ නිරත වන වෘෂභ ලග්නයෙකු නම් ජන්මේ රාෂ්ටකයක් ගත කරනවා නම් අනිවාර්යයෙන්ම ගින්දර, ඒ වගේම සොර සතුරු කරදරවලින් මහත් වූ පීඩාවක් භුක්ති විඳීමට සිදුවනවා. ඉතින් ඔබ අපලකාරී තත්ත්වයක් ගත නොකරනවා නම් වෘෂභ ලග්නයට ඉතාමත්ම සුබ ප්‍රතිඵලත් පත් කරගන්න හැකියාවක් පවතිනවා. විදෙස් රටක සිටින වෘෂභ ලග්නයට ඉතාමත්ම සුබ වන කාලයක් බවට පත්වෙනවා. ඔබ විශේෂයෙන්ම ගින්දර අනතුරු වලින් පරිස්සම් වීම වැදගත් වෙනවා මේ මාර්තු මාසයේ පුරාවටම. මිතුන ලග්නයට එළඹෙන මාර්තු මාසයේ බලපෑවැත්වෙන පලාපල විග්‍රහයටයි අපි දැන් යොමු වෙන්නේ. විශේෂයෙන් තමාගේ රැකියාව වෙනස් කර අලුත් රැකියාවක් බලාපොරොත්තුෙන් සිටිනවා නම් මිතුන ලග්න ඔබ අනිවාර්යයෙන්ම ඒ සඳහා මේ සුදුසුම කාලය නොවන වග මතක තබා ගන්න. ඔබ මේ මොහොතේ අලුත් රැකියාවක් සඳහා තමා කරමින් සිටින රැකියාවෙන් අයින් වුණොත් අනිවාර්යයෙන්ම තමාට ඉතාමත්ම දුක්බර තත්ත්වයකට මුහුණ දීමට සිදුවෙනවා. ඉතින් අඩුම වශයෙන් මිතුරු ලග්න ඔබ එළඹෙන මැයි මාසයේ වෙනතෙක් තමාගේ රැකියාවෙන් අලුත් රැකියාවක් කරා නොයා යුතු බවයි විශේෂයෙන්ම සඳහන් කරන්න ඕන. ඉතින් පිටරට රැකියාවක් සඳහා පිටත්ව යාමට සූදානමින් සිටින මිතුරු ලග්න අයට ඒ සඳහා ඉතාමත්ම සුබ වන කාලයක් වනවා. අනිවාර්යෙන්ම තමාගේ බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ වන කාලයක් බවට පත්වනවා. දරුඵල අපේක්ෂිත මිතුරු ලග්න අයටත් තමාගේ දරුඵල ඉතාමත්ම සුභාකාරී තත්ත්වයකට පත්වීමේ හැකියාවක් පවතිනවා. ඒ වගේම යම් ආකාරයකින් ව්‍යාපාර ක්ෂේත්‍රයේ නිරත වන මිතුරු ලග්නයෙකු සිටිනම් ඔබගේ ව්‍යාපාරයට අලුතින් ආයෝජකයෙකු හෝ අලුතින් පැමිණෙන සේවකයෙකු නිසා ව්‍යාපාරයේ ඉතාමත්ම සාර්ථක තත්ත්වයට පත් කරගන්න හැකියාවක් පවතිනවා. යම් උපදෙසක් ඔබට ලැබෙනවා නම් අලුත් අයෙකු හෝ
උගත් කෙනෙකුගෙන් ඔබ ඒ උපදෙස නිසි පරිදි ක්‍රියාත්මක කිරීම තුළින් විශේෂ වූ ජයග්‍රහණ මාර්තු මාසයේ පුරාවට ලබා ගන්න ඔබට හැකියාවක් පවතිනවා. අනිවාර්යයෙන්ම ආගම දහමට සම්බන්ධ විශේෂ වූ පුද පූජාවන් කිරීමට ඔබට මේ මාර්තු මාසයේ සිදුවනවා. එතුළින් ඔබගේ පෙරපින් බලය වඩාත් වර්ධනය කර ගැනීමටත් තමාගේ සාර්ථකත්වයට ඒ ආශිර්වාදයක් බවට පත් කර ගැනීමට මිතුරු ලග්න ඔබට හැකියාවක් පවතිනවා. සමස්තයක් වශයෙන් ගත්තාම මිතුරු ලග්නයට ඉතාමත්ම සුභ වන මාසයක් විදිහට මාර්තු මාසයත් හඳුන්වන්න පුළුවන්. ඉතින් ඔබ මේ වෙනකොට සිකුරු මහදසාවක් බුධ මහදසාවක් හෝ සඳු මහදසාවක් ගත කරනවා නම් අනිවාර්යයෙන්ම සුභ ප්‍රතිඵල අත්පත් කර ගැනීමේදී වඩාත් ප්‍රබලාකාරී තත්ත්වයකට පත්වීමේ හැකියාවක් පවතිනවා. ඔබ කුජ මහදසාවක් ගුරු මහදසාවක් හෝ රවි මහදසාවක් ගත කරනවා නම් යම් ආකාරයෙන් අපලකාරී තත්ත්වයක් ගත කරනවා. ඒ වගේම ජන්මේ රාෂ්ටක අපලකාරී තත්ත්වයක් ගත කරනවා නම් මිථුන ලග්න ඔබගේ උපන් හඳහනේ සඳු ග්‍රහය අටවැන්නේ නවවැන්නේ හෝ දසවැන්නේ තම්පත්ව ඇත්නම් ජන්ම ඒ රාෂ්ටක අපලකාරී තත්ත්වයක් ගත කරනවා. එම අපලකාරී තත්ත්වයක් ගත කරන මිතුරු ලග්නායට ඉහත සඳහන් කළ සුභ ප්‍රතිඵලයේවල යම් ආකාරයෙන් මන්දගාමී තත්ත්වයකට මුහුණ දීමට සිදුවනවා. පසුතැවීමේ බොහෝ ආකාරයේ පසුතැවෙන සිදුවීම් වලට ඔබට ලක්වීමට සිදුවනවා. ඉතින් ඔබ බලන්න තමාගේ ජන්මපත්‍රය දේශ බැලීමේදී සඳු ග්‍රහය අටවැන්නේ නවවැන්නේ හෝ දසවැන්නේ තැන්පත්ව ඇත්නම් වඩාත් ප්‍රවේශමින් සැලකිල්ලෙන් කටයුතු කරන්න කියා ආදරයෙන් ඉල්ලා සිටිනෝ. කටක ලග්න ඔබට එළඹෙන මාර්තු මාසයේ බලපැවැත්වෙන පලාපල විග්‍රහය දෙසට අපි දැන් යොමුමු. විශේෂයෙන් කටක ලග්න අය මේ වෙනකොට අෂ්ටමේ රාෂ්ට්‍ර කපලකාරී තත්ත්වයක් ගත කරනවා. ඉතින් ඒ වගේම සමහරක් කටක ලග්න අය ජන්මාෂ්ටම ඒ රාෂ්ට්‍රක අපල දෙකම මේ වෙනකොට ගත කරනවා. ඉතින් දැඩි පීඩාකාරී තත්ත්වයක් ගත කරනවා වෙන්න පුළුවන්. ඉතින් ප්‍රභාලෝකන ජෝතිෂයේ YouTube චැනලයෙන් ඔබ බොහෝ දැනුවත් කිරීම සිදු කරලා තිබෙනවා. ඉතින් මේ මොහොතේ කටක ලග්න අය මා මේ සඳහන් කරන ආකාරයේ මහදසාවක් අෂ්ටමේ රාෂ්ට්‍රකයක් වගේම ජන්මේ රාෂ්ට්‍රිකුත් ගත කරනවා නම් ඉතාමත්ම ප්‍රවේසන් වීම වැදගත් වෙනවා. ඔබ මේ වෙනකොට සෙනසුරු මහදසාවක් බුධ මහදසාවක් හෝ සිකුරු මහදසාවක් ගත කරනවා නම් අනිවාර්යයෙන්ම ප්‍රවේසමින් කටයුතු කරන්න මාර්තු මාසයේ පුරාවටම නීති ප්‍රශ්නයකට මුහුණ දීමට සිදුවනවා කටක ලග්නයට. ඉතින් කලබල වෙන්න ඕනේ නැහැ. ඔබගේ උපන් හඳහනේ සඳු ග්‍රහය හත්වැන්නේ අටවැන්නේ හෝ නවවැන්නේ තැන්පත් ඇත්නම් ඒ ගැන වඩාත් සැලකිල්ලක් දක්වන්න. යම් අනතුරක සේයාවක් ඔබට පෙන්නුම් කළහොත් එයින් බේරීමට හැකියාවක් පවතිනවා. ඉතින් කටක ලග්න අය දැනගත යුතුයි කේලාම් බස් කීම, ඕපාදූප පැවසීම, ඒ වගේම අන් අයගේ වචන විශ්වාස කර කටයුතු කිරීම මාර්තු මාසයේදී ඔබ වඩාත් අනතුරකට ලක්වන ක්‍රියාවක් විදියට හඳුන්වන්න පුළුවන්. ඉතින් ඔබට මෙය නොමිලේ ලැබෙන පලාපල විග්‍රහයක් පොදුවේ ගත්තම ඔබට යම් ආකාරයකින් අනතුරකින් බේරීමට මෙය අනිවාර්යයෙන්ම ඉවහල් වෙනවා. ඉතින් කටක ලග්න අය අදිටන් කරගත යුතුයි යම් ආකාරයේ මේ සඳහන් කරපු අනතුරක් ඔබ වටා කැරකෙනවා නම් මේ වඩාත් ප්‍රවේසන් වීම ඒ වගේම සැලකිල්ලකින් කටයුතු කිරීමෙන් ඔබට යම් ආකාරයකින් අනතුරකින් බේරීමට හැකියාවක් පවතිනවා. ඒ වගේම තමාගේ බිරිඳ හෝ ස්වාමියා කටක ලග්න අයකු නම් අනිවාර්යයෙන්ම රෝගී තත්ත්වයක් නිසා රෝහල්ගත වීමක් ඒ වගේම හදිසි ශල්‍ය කර්මයකට භාජනය වීමේ හැකියාවක් පවතිනවා මේ මාර්තු මාසයේ. ඉතින් බොහෝ අසුභ ප්‍රතිඵල තමයි කටක ලග්න අයට
එළබෙන මාර්තු මාසය පුරාවටම බලපැවැත්වෙන්නේ. නමුත් ගුරු මහදසාවක්, කුජ මහදසාවක්, රවි මහදසාවක්, ඒ වගේම සඳු මහදසාවක් ගත කරනවා නම් කටක ලග්න ඔබ අනිවාර්යයෙන්ම උසස් ඉතාමත්ම නොසිතූ ආකාරයේ ධන ලැබෙන, ඒ වගේම ව්‍යාපාරවලින් වඩා දියුණුවට පත්වන කාලයක් බවට එළබෙන මාර්තු මාසයේ පත්වනවා. ඉතින් ඔබ සඳහන් කරපු සුභ අසුභ ප්‍රතිඵල ගැන වඩාත් සැලකිල්ලක් දක්වන්න කටක ලග්න අය අවිලාවී වීදි සංචාරය නතර කරන්න ඕන මාසයක් විදියට හඳුන්වන්න පුළුවන් මාර්තු මාසයේ. ඒ ගැන වඩාත් අවධානයක් යොමු කරන්න. ඒ වගේම අධ්‍යාපන ශාස්ත්‍රයේ නියුත වන කටක ලග්න ඔබ යම් ආකාරයේ අමතක වෙන ස්වභාවයේ සිදුවීම් වලට ලක්වීමේ හැකියාවක් පවතිනවා. ඒ ගැනත් වඩාත් සැලකිල්ලක් දක්වන්න බාහිර ක්‍රියාවලින් මිදීමට කටයුතු කරන්න. එතුලින් ඔබට අධ්‍යාපනයේ යම් දියුණුවක් ලබා ගැනීමේ හැකියාවක් පවතීවි. සිංහ ලග්නයට එළබෙන මාර්තු මාසයේ බලපැවැත්වෙන පලාපල වික්‍රයයි දැන් මම ඔබට ඉදිරිපත් කරන්නේ. විශේෂයෙන් සිංහ ලග්න ඔබගේ බලාපොරොත්තු අලුත් ආකාරයෙන් ඉෂ්ට සිද්ධ වන මාසයක් විදියට හඳුන්වන්න පුළුවන්. තමාගේ එකම අදිෂ්ඨානශීලී පැතුමක් වෙනුවෙන් කැපවෙන්න සුදුසුම මාසය විදියට හඳුන්වන්න පුළුවන් සිංහ ලග්න ඔබගේ. ඉතින් එකම අරමුණක් වෙනුවෙන් කැපවෙන්න අනිවාර්යයෙන්ම උසස් ප්‍රතිඵල මාර්තු මාසයේ අවසාන වන විට සාර්ථක ආකාරයෙන් ඔබ කරා ළඟාවන ග්‍රහචාරයක් තමයි මේ මොහොතේ ඔබට මාර්තු මාසයේ පුරාවටම බලපැවැත්වෙන්නේ. ඉතින් තමාගේ විවාහය අනිවාර්යයෙන්ම වඩාත් සාර්ථක තත්ත්වයකට පත්වන කාල සීමාව බවට පත්වනවා. ඒ වගේම යම් ආකාරයකින් ව්‍යාපාරයක් ආරම්භ කිරීමට බලාපොරොත්තු වන සිංහ ලග්න ඔබගේ ව්‍යාපාරයක් ආරම්භ කරන්න සුදුසුම කාල වකවානුව මාර්තු මාසයේ 15 වෙනිදාෙන් පසු එළඹෙනවා. ඉතින් එම කාලය තුළ නැවුම් ආකාරයේ ව්‍යාපාරයක් තමාගේ අභිමතය පරිදි ආරම්භ කිරීමට වඩාත් සුබවන කාලයක් බවට පත්වනවා. මුදල් යෙදීමේදී සිංහ ලග්න අය වඩාත් සිහිබුද්ධියෙන් කටයුතු කරන්න ඕන. අනිවාර්යයෙන්ම තමාගේ මුදලක් හෝ දේපලක් නැතිවීමේ හැකියාවකුත් මේ මාර්තු මාසයේ පවතිනවා. ඉතින් බැංකුවට ඒ වගේම ෆිනෑන්ස් කරලා යම් වාහනයක් ඔබ මිලදීගෙන තිබෙනවා නම් යම් ආකාරයකින් එම මුදල ගෙවීමට කාලයක් විදියට හඳුන්වන්න පුළුවන් මාර්තු මාසයේ. එසේ නොමැතිවුවොත් ඔබට එම මුදල හෝ දේපල නැතිවීමේ හැකියාවකුත් පවතිනවා. ඉතින් යම් ආකාරයකින් ඥාතීන්, දෙමාපියන් හෝ සහෝදර සහෝදරියන් අතර දේපල ආරවුලක් හෝ මුදල් සම්බන්ධ ආරවුලකට ඔබ මැදියන් නොවී සිටීමට වග බලා ගන්න. ඒ වගේම මොනම ආකාරයෙන්වත් කිසිම දෙයකට සාක්ෂිකාරයෙක් විදියට අස්සන් නොකරන්න සිංහ ලග්න අය වග බලා ගන්න. ඉතින් ඔබ මේ කියන කරුණු ගැන වඩාත් සැලකිල්ලක් දැක්විය යුත්තේ ඔබ මේ මොහොතේ ගත කරන්නේ බුධ මාදසාවක්, සිකුරු මාදසාවක් හෝ රාහු මාදසාවක් ගත කරනවා නම් එම ඉහත සඳහන් කළ අසුභකාරී තත්වයකින් වඩාත් පීඩාකාරීම අවස්ථාවකට මුහුණ දීමට සිදුවන බැවින් එවැනි වූ මාදසාවක් ගත කරනවා නම් වඩාත් සැලකිල්ලෙන් අවධානයෙන් කටයුතු කරන්න කියලා සිංහ ලග්න සියලුම දෙනාගෙන් ඉල්ලා සිටිනවා. ඉතින් තමාගේ පිටරට රැකියාවක් හෝ නැවුම් ආකාරයේ වැටුප් වැඩිවීම බලාපොරොත්තු වනවා නම් තමා කරන රැකියාවෙන් මේ මාර්තු මාසයේ ඔබගේ වැටුප් හෝ තමා විදේශගත වීමට බලාපොරොත්තුෙන් සිටිනවා නම් එම
බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ කර ගැනීමට ඔබට අලුත්ම ආකාරයේ කෙනෙකු පුද්ගලයෙකු හෝ යම් ආකාරයකින් ලැබෙන්නේ හැකියාවක් පවතිනවා. එම උදව්වෙන් තමාගේ අදිෂ්ඨාන ඒ වගේම බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ කර ගැනීමට සිංහලක් නෝබ අදිටන් කර ගැනීම වැදගත් වෙනවා. ඉතින් ඔබ මේ වෙනකොට කුජ මහදසාවක් සෙනසුරු මහදසාවක් ගුරු මහදසාවක් ගත කරනවා නම් මේ මාර්තු මාසයේ තමාගේ බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ කර ගැනීමට හැකියාවක් පවතිනවා. ඒ වගේම උපන් හඳහන තුල සඳු ග්‍රහයා 6 වෙනි 7 වෙනි හෝ 8 වෙනි තැන්පත් වෙත්නම් තමාගේ මුදල් පිළිබඳව වඩාත් සැලකිල්ලක් දක්වන්න සොර සතුරු බියකින් ඔබට මාර්තු මාසයේ පුරාවටම අනතුරු සිදුවන්නේ හැකියාව පවතිනවා. ස්ත්‍රී වේවා පුරුෂ වේවා ඉතින් ජන්මේ රාශියක් ගත කරනවා නම් තමාගේ අති රැඳී තිබෙන මුදලක් විනාශ වීමේ හැකියාවක් පවතිනවා. එළමෙන මාර්තු මාසයේ කන්‍යා ලග්නයට බලපාන පලාපල විග්‍රහයයි දැන් මම ඉදිරිපත් කරන්නේ. කන්‍යා ලග්න හිමියන් ඔබ විවාහයේ බලාපොරොත්තු දල්වා සිටිනම් මේ විවාහයට සුදුසු කාලයක් විදියට හඳුන්වන්න බෑ. අනිවාර්යයෙන්ම විවාහයක් හෝ ආදර සම්බන්ධතාවයක් නිසා රැවටීමට ලක්වන කාල සීමාවක් වශයෙන් මේ මාර්තු මාසය හඳුන්වන්න පුළුවන්. ඒ වගේම ඔබ යම් ආකාරයකින් රැවටෙනවා නම් එම රැවටීම ස්ථීර වශයෙන්ම සම්බන්ධතාවයේ බිඳහෙලීමට කරුණක් විදියට හඳුන්වන්න පුළුවන්. ඉතින් අනියම් සම්බන්ධතා ඔබ පවත්වාගෙන යනවා නම් එම අනියම් සම්බන්ධතාව අනිවාර්යයෙන්ම සමාජයට ආරංචි වන තත්ත්වයක් පත්වනවා. ඔබගේ විවාහයේ හෝ ආදර සම්බන්ධතාවයට ඒ අනිවාර්යයෙන්ම මහත් වූ කැලලක් විදියට හඳුන්වන්න පුළුවන්. ඉතින් කන්‍යා ලග්නය මාර්තු මාසයේ යම් ආකාරයකින් ඉතාමත්ම පීඩාකාරී තත්වයකට මුහුණ දෙන ලග්නයක් විදියට හඳුන්වන්න පුළුවන්. විශේෂයෙන් ඔබ මේ මොහොතේ කුජ මහදසාවක් ගුරු මහදසාවක් රාහු මහදසාවක් හෝ සඳු මහදසාවක් ගත කරනවා නම් අනිවාර්යයෙන්ම කන්‍යා ලග්න ඔබට දැඩි ආකාරයේ පීඩාකාරී තත්වයකට මාර්තු මාසයේ මුහුණ දෙන සිදුවනවා. ඒ අතර ඔබගේ උපන් හඳහනේ සඳු ග්‍රහයා 5 වෙනි 6 වෙනි හෝ 7 වෙනි තැන්පත් වෙත්නම් අනිවාර්යයෙන්ම ජන්මේ රාශියක අපලකාරී තත්වයක් ගත කරනවා. එම අපලකාරී තත්වයක් හේතු කොටගෙන මාර්තු මාසය තවත් ඔබට සුවිශේෂ වූ අත්දැකීම් වලට මුහුණ දීමට සිදුවනවා. එය අසුභකාරී අත්දැකීම් වීම ඉතාමත්ම අසුභම කාල තත්වයක් විදියට හඳුන්වන්න පුළුවන්. ඉතින් ඔබගේ පෞල් ජීවිතයේ ආදර සම්බන්ධතාවය පවත්වාගෙන යනවා නම් ඒ සම්බන්ධයෙන් වඩාත් සැලකිල්ලක් දක්වන්න අනුන්ගේ ප්‍රශ්නවලට මැදිහත් නොවී සිටීම ඔබගේ මතු සහනයක් විදියට හඳුන්වන්න පුළුවන්. ඔබ පෞල් ප්‍රශ්න විසඳීමට නොයා යුතුයි. ඒ වගේම විවාහයේදී ඇතිවන යම් බාධා පිළිබඳ වඩාත් තමාගේ නුවණ වෙහෙසා කටයුතු කරන්න ඔබ වග බලා ගන්න. එසේ නොමුතු වූත් විවාහයට යම් ආකාරයේ ගැටලුකාරී තත්වයක් පැන නගින්න හැකියාවක් පවතිනවා. ඉතින් මා මේ පුන පුනා ඔබට සඳහන් කරන්නේ මේ අසුබ ප්‍රතිඵලය ඔබට දැනුවත් නොකළහොත් මේ මාර්තු මාසයේදී ඔබගේ බලාපොරොත්තු රාශියක් බිඳ වැටීමට සිදුවීමේ හැකියාවක් පවතිනවා. ඉතින් කල් වේලා ඇතුව මේ ගැන යම් දැනුවත් වීමක් සිදු වූ ඇතනම් ඔබට මෙයින් බේරීමට පවා හැකියාවක් පවතිනවා. ඉතින් ඔබ මේ වෙනකොට සිකුරු මාදසාවක් රවි මාදසාවක් සෙනසුරු මාදසාවක් ගත කරනවා නම් ඊට සඳහන් කර අපලකාරී තත්වය මගහැරී සුබ ප්‍රතිඵල අත්පත් කරගන්න හැකියාවක් පවතිනවා. ඉතින් ප්‍රධාන වශයෙන්ම මේ ගිනේර දක්වන්නේ මාසයට අදාළ වන පලාපල විග්‍රහය. ඉතින් ඔබ යම් අය මාගින් විමසනවා මේ මාසයෙන් මාසයේ පලාපල විග්‍රහයේදී සියලුම ආකාරයේ ලග්නවල සුභ අසුභ
ප්‍රතිඵලයෙන් ඒ සම ආකාරයෙන්ම සිදු වෙනවාද කියා. නමුත් ඔබ දැනගත යුතුයි ඔබ ගත කරන මහදසාව, ඔබ ගත කරන ජන්මී රාෂ්ටක අෂ්ටමී රාෂ්ටක අපලකාරී තත්වයන් අනිවාර්යයෙන්ම බලපානවා මේ පලාපල වික්‍රායට. ඒකයි මා අදාළවන මහදසාවන් සුභ අසුභ මහදසාවන් ඔබ වෙත ඉදිරිපත් කරන්නේ. ඔබට ඒ පිළිබඳ ඉතාමත්ම සුවිශේෂ වූ දැනුවත් වීමක් සිදු කරන්න ඕන නිසා ඉතින් මේ පලාපල විග්‍රහය ඔබ නිසි පරිදි අවධානයෙන් අසා සිටී නම් අනිවාර්යයෙන්ම සුභ ආකාරයේ මහදසාවක්ද අසුභ ආකාරයේ මහදසාවක්ද මේ මොහොතේ ගත කරන්නේ කියා ඔබට දැන ගැනීමට හැකියාවක් පවතිනවා. ඉතින් කන්‍යා ලග්නය වඩාත් පීඩාකාරී තත්ත්වයක තමයි මේ මාර්තු මාසයේ අග වෙනකන් ගත කරන්න සිදුවන්නේ. ඉතින් රෝහල් ගත වීමක් ඒ වගේම හදිස්සි ශල්‍ය කර්මයක් විශේෂයෙන්ම මුත්‍රාශයේ ගල් ඇති වෙනවා නම් ඒ වගේම හර්නියා තත්වයක් නම් අනිවාර්යයෙන්ම ශල්‍ය කර්මයකට භාජනය වීමට සිදුවනවා. ඒ ගැන වඩාත් සැලකිල්ලක් දක්වන්න මුත්‍රාශයේ ආසාදනයකුත් කන්‍යා ලග්න ඔබට සිදුවීමේ හැකියාවක් පවතිනවා මේ මාර්තු මාසයේ. තුලා ලග්නයට එළඹෙන මාර්තු මාසයේ බලපැවැත්වෙන පලාපල විග්‍රහයයි දැන් මම ඔබට ඉදිරිපත් කරන්නේ. තුලා ලග්නයත් විශේෂයෙන් තමාගේ ජයග්‍රහණ කරා ඉතාමත්ම ප්‍රබල ආකාරයේ ළඟාවන ලග්නයක් විදිහට හඳුන්වන්න පුළුවන්. අනිවාර්යයෙන්ම අධ්‍යාපන ශාස්ත්‍රයේ ඒ වගේම යම් ආකාරයේ උසස් අධ්‍යාපනයේ නිරත වන තුලා ලග්නයෙකු නම් උසස් ප්‍රතිඵලත් පත් කරගන්න හැකියාවක් පවතින මාසයක් විදිහට හඳුන්වන්න පුළුවන් මේ මාර්තු මාසයේ. ඉතින් විවාහය අපේක්ෂිත තුලා ලග්නයෙකුගේ විවාහයට සුදුසු සහකරුවෙකු හෝ සහකාරියක මුණ ගැසෙන කාලයක් විදිහට හඳුන්වන්න පුළුවන්. එම කාල සීමාව මාර්තු මාසයේ අග දක්වාම පැවතීම තුලා ලග්න ඔබට වහත් අස්වැසිල්ලක් බවට පත්වේවි. ඒ වගේම පිටරට සිටින තුලා ලග්න අයට ඉතාමත්ම සුවිශේෂ වූ අත්දැකීම් වලට මුහුණ දීමට සිදුවනවා. නව ව්‍යාපාරයක් ආරම්භ කිරීමේදී යම් ආකාරයෙන් ගැටලුකාරී තත්ත්වයකට මුහුණ දීමට සිදුවනවා තුලා ලග්න අයට. ඉතින් ව්‍යාපාරයක් ආරම්භ කරනවා නම් ඉතාම අලුත් ආකාරයෙන් ඒ ගැන වඩාත් සැලකිල්ලක් දක්වන්න ඔබ නිසි උපදෙස් මතම ක්‍රියා කරන්න අදිටන් කරගත යුතුයි තුලා ලග්නය මේ මාර්තු මාසයේ පුරාවටම. එය විශේෂයෙන්ම පිටරට සිටින අය ගැනයි වඩාත් සැලකිල්ලක් දක්වා ඉදිරිපත් කරපු පලාපලය වන්නේ. ඉතින් ආයතන ප්‍රධානීෙක් වෙන්න පුළුවන් ඔබට යම් ආකාරයේ ගැටලුකාරී තත්ත්වයක් ගෙන එන්න පුළුවන් තුලා ලග්න ඔබට. ඒ වගේම ඥාතීන් අතර හෝ යම් ආරවුලක් පවතී නම් එම ආරවුලට ඔබ මැදිහත් නොවී සිටීමට වග බලා ගන්න. එසේ නොමුති වූහොත් යම් ආකාරයේ නීති ප්‍රශ්නයක් පවා ලක්වීමට සිදුවනවා තුලා ලග්නයට. ඔබ මේ වෙනකොට රාහු මාදසාවක්, ගුරු මාදසාවක්, කුජ මාදසාවක් ගත කරනවා නම් ඉහත දැක් වූ අසුභ ප්‍රතිඵල අනිවාර්යෙන් භුක්ති විඳීමට සිදුවනවා. එකක් හෝ භුක්ති විඳීමට ඔබට සිදුවනවා. එසේ නොමැතිව සිකුරු මාදසාවක්, සෙනසුරු මාදසාවක් හෝ බුධ මාදසාවක් ගත කරනවා නම් අනිවාර්යෙන්ම බොහෝ ජයග්‍රහණවල ඉතාමත්ම සුභාකාරී ප්‍රතිඵල භුක්ති විඳීමට තුලා ලග්න ඔබට හැකියාවක් පවතිනවා. ඔබ මේ වෙනකොට ජන්මේ රාෂ්ටක අපලකාරී තත්වයක් ගත කරනවා නම් එනම් ඔබගේ උපන් හදානේ සඳු ග්‍රහයා හතරවැන්නේ, පස්වැන්නේ හෝ හයවැන්නේ තැන්පත් නැත්නම් ජන්මේ රාෂ්ටක අපලකාරී තත්වයක් ගත කරනවා. එම අපලකාරී තත්වයක් ගත කරන තුලා ලග්න ඔබත් වඩාත් සැලකිල්ලක් දැක්විය යුතුයි මා සඳහන් කර අසුභකාරී ප්‍රතිඵල ගැන. වෘශ්චික ලග්න ඔබට එළඹෙන මාර්තු මාසයේ බලපැවැත්වෙන පලාපල විග්‍රහයයි දැන් මම ඉදිරිපත් කරන්නේ. විශේෂයෙන් වෘශ්චික ලග්න ඔබ ඉතාමත්ම සාර්ථක
වන මාසයක් විදියට හඳුන්වන්න පුළුවන් මාර්තු මාසයේ. ඉතින් ඔබගේ බලාපොරොත්තු අනිවාර්යයෙන්ම ප්‍රශස්ත මට්ටමකින් ඉෂ්ට සිද්ධ වෙන මාසයක් විදියට හඳුන්වන්න පුළුවන්. ඉතින් වෘශ්චික ලග්න අය මේ වනකොට යම් ආකාරයේ පීඩාකාරී තත්වයකින් කිමින් කිමින් මිදිමින් පවතින ආකාරයක් තමයි හඳුන්වන්න පුළුවන්. ඉතින් සියලුම වෘශ්චික ලග්න අයට සහනයක් ගෙන දෙන මාස කීපයක් තමයි ඉදිරියේදී බලපැවැත්වෙන්නේ. ඒ අතර මාර්තු මාසය ඉතාමත්ම සුබ වන මාසයක් විදිහට හඳුන්වන්න පුළුවන්. අලුත් ආකාරයේ නිවසක පදිංචියකට යෑම, ඒ වගේම නැවුම් දීපලක් හෝ යාන වාහනයක් මිලදී ගැනීමට හැකියාවක් පවතිනවා. ඒ සඳහා ඔබගේ උනන්දුව මත වඩාත් සුබ ප්‍රතිඵලපත් කරගන්න හැකියාවක් පවතිනවා වෘශ්චික ලග්න අයට. ඒ වගේම විවාහ අපේක්ෂිත වෘශ්චික ලග්න අයට තමාගේ බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ කර ගැනීමට හැකියාවක් පවතිනවා. ඉතින් ශාසනයට සම්බන්ධ වන්න කැමති වෘශ්චික ලග්න ඔබ සිටිනවා නම් බුද්ධ ශාසනය වෙනුවෙන් යම් ආකාරයේ කැපකිරීමකින් තමාගේ ආධ්‍යාත්මික දියුණුව වඩාත් වර්ධනය කර ගැනීමට ඔබ අදිටන් කර සිටිනවා නම් එළබෙන මාර්තු මාසය ඔබට සුදුසුම් මාසය විදිහට හඳුන්වන්න පුළුවන්. ඉතින් වෘශ්චික ලග්නය වඩාත් සාර්ථක ප්‍රතිඵල අත්පත් කරගන්නා මාසයක් විදිහට මේ මාර්තු මාසය හඳුන්වන්න පුළුවන්. ඉතින් රැකියාවට අමතරව ව්‍යාපාරයක නිරත වනවා නම් අනිවාර්යෙන් මෙහි ප්‍රබල වූ වාසි මුදල්මය පැත්ත අනිවාර්යයෙන්ම සාර්ථක වන ලග්නයක් විදිහට වෘශ්චික ලග්නය හඳුන්වන්න පුළුවන්. නැවුම් ආකාරයේ ව්‍යාපාරයක් ආරම්භ කිරීම වඩාත් සාර්ථක තත්ත්වයට පත්වන්නේ කියාවක් පවතිනවා. අධ්‍යාපනයේ නිරත වන වෘශ්චික ලග්න අය යම් ආකාරයකින් තමාගේ මතකය, ඒ වගේම අධ්‍යාපනයේ තිබෙන උනන්දුව වැඩි කරගන්න මවන කාලයක් විදිහටත් හඳුන්වන්න ඕන. විශේෂයෙන් දුවා දරුවන් සිටිනවා නම්, උසස් අධ්‍යාපනයේ නිරත වන අය සිටිනවා නම් තමාගේ අධ්‍යාපනය වෙනුවෙන් කැපවීම යම් ආකාරයකින් ඉහළ තත්ත්වයකට පවත්වා ගන්න සිදුවනවා. එසේ නොමැති වුහොත් දුර්වල තත්ත්වයක පත්වීමෙන් තමාගේ මතකය, ඒ වගේම අධ්‍යාපනය වෙනුවෙන් අවශ්‍ය වන දේවල් ඔබට මගහැරී යෑමේ හැකියාවක් පවතිනවා. ඉතින් වෘශ්චික ලග්න අය මේ වෙනකොට බුධ මා දසාවක්, රාහු මා දසාවක් හෝ සිකුරු මා දසාවක් ගත කරනවා නම් අපලකාරී තත්වයක් ඉතාමත්ම අසුභාකාරීෙන් බලපැවැත්වෙන්නේ හැකියාවක් පවතිනවා. එසේ නොමැති වූහොත් අනිවාර්යයෙන්ම වෘශ්චික ලග්න අය වඩා සාර්ථකව ප්‍රතිඵලාත්පත් කරගන්නා මාසයක් විදිහට මාර්තු මාසය හඳුන්වන්න පුළුවන්. ධනු ලග්නයට එළඹෙන මාර්තු මාසයේ බලපැවැත්වෙන පලාපල විග්‍රහයයි දැන් ඔබට ඉදිරිපත් කරන්නේ. අධ්‍යාපනයේ නිරත වන ධනු ලග්න අයගේ බලාපොරොත්තු අනිවාර්යයෙන්ම ඉෂ්ට සිද්ධ වන කාලයක් විදිහට හඳුන්වන්න පුළුවන්. උසස් අධ්‍යාපනයේ ප්‍රාථමික අධ්‍යාපනය තුළින් අනිවාර්යයෙන්ම ප්‍රබලාකාරයේ ප්‍රතිඵල භුක්ති විඳීමට ධනු ලග්න ඔබට මාර්තු මාසයේ හැකියාවක් පවතිනවා. ඒ වගේම රැකියාවේ නිරත වන ධනු ලග්න ඔබට ඔබගේ සිදු කරන යම් ආකාරයේ ක්‍රියාවක් නිසා රැකියාව තුළ වඩාත් ප්‍රසිද්ධ වීමේ හැකියාවක් පවතිනවා. ඒ ඉතාමත්ම සුභාකාරී ප්‍රතිඵලයක්. ඉතින් ඔබගේ උසස් වීම වලට වැටු වර්ධනයට මේ අනිවාර්යයෙන්ම හේතු වාසනා වෙනවා. ඉතින් මාර්තු මාසයේදී ඔබ වඩාත් උනන්දුවෙන් කටයුතු කරන්න, ව්‍යාපාරයට හෝ රාජකාරී නිරත වන ඔබ අනිවාර්යයෙන්ම තමාගේ සිතට එන ක්‍රියා සිදු කිරීම තුළින් විශේෂ වූ ප්‍රතිඵලත්පත් කරගන්න හැකියාවක් පවතිනවා. ඒ වගේම තමාගේ සංසාරගත පෙර පුණ්‍ය බලය වඩාත් වර්ධනය කර ගැනීමට හැකියාවක් පවතිනවා ධනු ලග්න ඔබට. ඉතින් ඔබ මේ ගල් ලබා ගන්නා වූ ආශිර්වාදය සමග තමාගේ මේ එළඹෙන මාසයේදී වඩාත් උසස් ප්‍රතිඵල අත්පත් කරගන්න හැකියාවක් පවතිනවා. ඉතින්
ඒ ගැන වඩාත් සැලකිල්ලක් දක්වන්න අනිවාර්යයෙන්ම මේ මාර්තු මාසය ධනු ලග්න ඔබටත් සුවිශේෂ වූ මාසයක් බවට පත්වේවි. ඒ වගේම කොන්දාශ්‍රිතව යම් ආබාධයක් පෙළෙනවා නම් නිසි පරිදි වෛද්‍ය උපදෙස් වලට යෑම ඉතාමත්ම සුදුසුයි. ඒ වගේම තමාගේ නොසලකිල්ලක් නිසා උරහිස ආශ්‍රිත වූ අධ්‍යකට යම් ආකාරයේ අනතුරක් සිදුවන්න පුළුවන්. ඉතින් ඒ ගැනත් වඩාත් සැලකිල්ලක් දක්වන්න ඔබ මේ මොනකොට ගත කරන්නේ සිකුරු මාදසාවක් හෝ සෙනසුරු මාදසාවක් නම් අනිවාර්යයෙන්ම හදිසි අනතුරු ගැන වඩාත් ප්‍රවේසන් වීම වැදගත් වෙනවා. ඒ වගේම රවි මහදසාවක් ගුරු මහදසාවක් හෝ බුධ මහදසාවක් ගත කරනවා නම් ඔබට සුබ ප්‍රතිඵලත්පත් කරගන්න හැකියාවක් පවතිනවා මේ මාර්තු මාසය පුරාවටම. ඉතින් සමස්තයක් වශයෙන් ගත්තාම ධනු ලග්නයට අනිවාර්යයෙන්ම සුබම වන මාසයක් විදිහට හඳුන්වන්න පුළුවන් මාර්තු මාසය. මාර්තු මාසයේ ඉතාමත්ම ප්‍රබලම වන ලග්නය විදිහට හඳුන්වන්න පුළුවන් මකර ලග්නය. ලග්න කිහිපයකට වඩාත් සුබ ප්‍රතිඵලත්පත් කරගන්න හැකියාවක් පවතිනවා මාර්තු මාසයේ. නමුත් මකර ලග්නය ඉතාමත්ම ඒ අතරින් සුවිශේෂ වූ ලග්නයක් විදිහට හඳුන්වන්න පුළුවන්. තමාගේ ධනය වඩාත් වර්ධනය වන කාල සීමාවක් විදිහට හඳුන්වන්න පුළුවන්. ඉතින් සියල්ලම රඳා පවතින්නේ උත්සාහය මත. මකර ලග්නය යම් ආකාරයකින් පසු බැසීමකට ලක් වූහොත් අනිවාර්යයෙන්ම එය අසුභකාරී තත්ත්වයක ප්‍රතිඵලයක් භුක්ති විඳීමට සිදුවනවා. මේ මොහොතේ ධනය සම්බන්ධයෙන් යම් ආකාරයේ ආයෝජනයක් සිදු කිරීම, ධනය වර්ධනය වන ව්‍යාපාරයක නිරත වීම උසස් ප්‍රතිඵලත්පත් කරගන්න හැකියාවක් පවතිනවා. ඔබ කරන රැකියාව ව්‍යාපාරය අනිවාර්යයෙන්ම ඉතාමත්ම ප්‍රබලම තැනකට දියුණුවේ හිමිපෙත්තටම ළඟා කර ගැනීමට මේ මාර්තු මාසයේත් හැකියාවක් පවතිනවා. ඉතින් ඔබ මේ වෙනකොට ගත කරන මාදසාව සිකුරු මාදසාවක් හෝ බුධ මාදසාවක් නම් අනිවාර්යයෙන්ම උසස්ම ප්‍රතිඵල අත්පත් කරගන්නවා. විශේෂයෙන් හදිසි ධනලාභ නිතදීම ළඟා කරගන්න හැකියාවක් පවතිනවා. ඒ සඳහා ඔබ උනන්දු වන්න. හදිසි ධනලාභ කිව්වම තමාගේ නිවසටම ගෙනත් දෙන ආකාරයේ පිහිටීමක් නෙමෙයි සඳහන් කරන්නේ. ඔබ උත්සවවන්න නව ව්‍යාපාරයක් කරන ව්‍යාපාරයක්, ඒ වගේම අලුත්ම ආකාරයේ මුදල් ආයෝජනයක් සම්බන්ධයෙන් ඔබ කටයුතු කරනවා නම් මකර ලග්නයට මේ එළවෙන මාර්තු මාසයේ ඉතාමත්ම සුවිශේෂ වූ මාසයක් විදිහට හඳුන්වන්න පුළුවන්. ඒ වගේම ඔබගේ මුඛය ආශ්‍රිතව, ඒ වගේම හිස් කබල ආශ්‍රිතව යම් රෝගී තත්ත්වයක් පැන නගිනවා නම් ඒ සඳහා නිසි වෛද්‍ය උපදෙස් මත ක්‍රියා කරන්න ඔබ අදිටන් කරගන්න. ඒ වගේම ඔබගේ මුඛය ඇතුලේ යම් ආකාරයකින් දරුණු රෝගී තත්ත්වයක් ගෙනෙන්න හැකියාවක් පවතිනවා. ඒ ගැන නිසි වෛද්‍ය උපදෙස් පිළිපැදීම වැදගත් වෙනවා. නිසි පරිදි වෛද්‍ය පරීක්ෂණ වලට ලක්වීම. ඉතින් ඔබ මේ වෙනකොට ගුරු මහදසාවක්, ඒ වගේම කුජ මහදසාවක් ගත කරනවා නම් අසුභකාරී තත්ත්වයන් ගෙනෙන්න හැකියාවක් පවතිනවා. ඉතින් යම් ආකාරයකින් සුබ ප්‍රතිඵල වඩා තීර්වන්දමින් මකර ලග්න හිමි ඔබට ළඟා වුවත් ජන්මේ රාෂ්ට්‍ර කපලකාරී තත්ත්වයක් ගත කරනවා නම් ඒ අම්මා ආකාරයකින් අසුභකාරී වෙන්න පුළුවන්. ඒ වගේම අසුභ මහදසාවක් මේ වෙනකොට ගත කරනවා නම් මකර ලග්නයට සුබ ප්‍රතිඵලවල යම් අඩුවීමක් දක්නට හැකියාව පවතිනවා. ඉතින් මාර්තු මාසයේ සමස්තයක් වශයෙන් ගත්තාම මකර ලග්නයට අලුතෙන් නැගිටීමේ මහත් වූ බලයක් ක්‍රියාත්මක වන මාසයක් විදියට හඳුන්වන්න පුළුවන්. කුම්භ ලග්නයට එළඹෙන මාර්තු මාසයේ බලපෑවෙන පලාපල විග්‍රහයයි දැන් ඉදිරිපත් කරන්නේ. විශේෂයෙන් කුම්භ ලග්නය මාර්තු මාසයේ වඩාත් ප්‍රවේසන් විය යුතුයි
අනියම් සමදතා පවත්වාගෙන යන අය එවගේම පරණ සම්බන්ධතා නැවුම් ආකාරයෙන් පටන් ගැනීමට පවා හැකියාවක් පවතිනවා එසේ නොමැති වූත් පරණ සම්බන්ධතාවයක් පවත්වපු ස්ත්‍රියක් වේවා පුරුෂයෙකු වේවා පාරතොටේදී හෝ ප්‍රිය සම්භාෂණයකදී හෝ නැවත මුණ ගැසීමට බොහෝ දුරට හැකියාවක් පවතිනවා ඉතින් කුම්භ ලග්න අය වඩාත් සූක්ෂම ක්‍රියා කරන අය කරනදී අපි කියන්නේ දකුණු අත කරන දේ වම් අත දන්නේ වම් අත කරන දේ දකුණු අත දන්නේ එවැනි අය තමයි කුම්භ ලග්න අය ඉතින් මේ මොහොතේ ඔබ යම් ආකර්ෂණයක් කුම්භ ලග්න ඔබට පවතිනවා එය රූපයෙන් වෙන්න පුළුවන් එය ඔබගේ ක්‍රියාවකින් බැල්මකින් වෙන්න පුළුවන් ඉතින් ඔබ මේ වෙනකොටත් බොහෝ දෙනෙක් අත්දකින්නවා ඇති කුම්භ ලග්න අය විරුද්ධ ලිංගිකයන්ගේ ආකර්ෂණයක් නිතරම හිමිවන කාලවකවානුවක් වෙනවා. ඉතින් ඔබ විවාහකයෙකු නම් එවැගේම ආදර සම්බන්ධතාවයක් පවත්වාගෙන යන අයෙකු නම් වඩාත් සැලකිල්ලක් දක්වන්න අසම්මත ක්‍රියාවල නිරත වීම යම් ආකාරයේ පවුල් ආරවුල් වලට ලක්වීමට සිදුවන මාර්තු මාසයේ පුරාවටම. ඉතින් කුම්භ ලග්න අයෙකු ඒ සම්බන්ධව ක්‍රියා කරනවා නම් විශේෂයෙන්ම අන් අයෙකුට දැනගැනීමට පවා හැකියාවක් පවතිනවා ඔවුන්ගේ ක්‍රියාවන් යම් ආකාරයෙන් බොහෝ දුරට වෙනස් ආකාරයේ ක්‍රියාවන් විදියට දකින්න පුළුවන්. ඉතින් කුම්භ ලග්න අය අනියම් සම්බන්ධතා වහාම නැවැත්විය යුතු කාල සීමාවක් වලට පත්වනවා. එය සමස්තයක් වශයෙන් මාර්තු මාසය අප්‍රේල් මාසය එවැගේම මැයි මාසය දක්වා බලපැවැත්වෙනවා. ඉතින් මේ වෙනකොට සිකුරු මාදසාවක් රාහු මාදසාවක් එවැගේම කුජ මාදසාවක් ගත කරනවා නම් අනිවාර්යයෙන්ම විරුද්ධ ලිංගිකයන් පිළිබඳ වඩාත් තීරුවන් දෙමින් උනන්දුවක් දක්වන ස්වරූපයක් පෙන්නුම් කරයි. ඉතින් විවාහකයෙකු නම් වඩාත් ප්‍රවේසන් වීම වැදගත් වෙනවා. ඉතින් විවාහය සඳහා බලාපොරොත්තු වී සිටින කුම්භ ලග්න අයගේ බලාපොරොත්තු නම් අනිවාර්යයෙන්ම මේ මාර්තු මාසයේ ඉටුවනවා නොඅනුමානයි. ඉතින් ඔබට වඩාත් ප්‍රබල ආකාරයෙන් සඳහන් කරන්න ඕන තමාගේ පෞල් ජීවිතය එවැගේම ආදරවන්තිය හෝ ආදරවන්තයාගේ ජීවිතය රැකගැනීමට කුම්භ ලග්න ඔබ උත්සුක වන්න. එවැගේම ධනය සම්බන්ධයෙන් බොහෝ ලග්න තිබෙනවා ධනය ලැබෙන ලග්න මේ මාර්තු මාසයේ නමුත් කුම්භ ලග්නයට පෙබරවාරි මැද සිට මේ දක්වා එළබෙන මාර්තු මාසයේ පුරාවටම යම් ආකාරයේ මුදල් ෂය වී යාමක් පෙන්නුම් කරනවා අලුත් ඉඩමක් ලබා ගැනීම පරණ නිවසක් අලුත් වැඩියා කිරීම එවැගේම යම් ආකාරයකින් වංචාකාරීන්ට හසුවීමෙන් මුදල් නාස්ති වීමක් සිදුවන්නේ හැකියාවක් පවතිනවා. ඉතින් මුදල් සම්බන්ධයෙන් ක්‍රියා කිරීමේදී කුම්භ ලග්න අය ඉතාමත්ම ප්‍රවේසන් වීම වැදගත් වෙනවා. එසේ නොමුතු තමාට ලැබෙන මුදල අනිවාර්යයෙන්ම හිතා ගන්න බැරි විදියට වියදමක් සිදු කිරීමට සිදුවෙනවා. ඉතින් සමස්තයක් වශයෙන් ගත්තාම කුම්භ ලග්න ඔබට මේ මාර්තු මාසයේ එතරම්ම සුබ ප්‍රතිඵලත්පත් කර හැකියාවක් නොමැති ලග්නයක් විදියට හඳුන්වන්න පුළුවන්. විශේෂයෙන්ම සැලකිල්ලක් දැක්විය යුතුයි තමාගේ විවාහ ජීවිතයේ හෝ ආදර සම්බන්ධතාවය පිළිබඳ අනිවාර්යයෙන්ම ඒ ගැන සැලකිල්ලක් දක්වන්න. ඒ දෙක තුලින් ඔබ යම් ආකාරයකින් ප්‍රශ්නකාරී තත්ත්වයක් පැන නගින්න නැත්නම් ඔබට මේ මාර්තු මාසයේ ඉතාමත්ම සුබ මාසයක් විදියට ගත කරන්න හැකියාවක් පවතිනවා. මීන ලග්න ඔබට එළඹෙන මාර්තු මාසයේ බලපැවැත්වෙන පලාපල විග්‍රහයයි දැන් ඉදිරිපත් කරන්නේ. මීන ලග්න ඔබට විශේෂයෙන් තමාගේ ධනය සම්බන්ධව සැලකිල්ලක් දැක්වීමේදී යම් ආකාරයකින් ධනය නොලැබී යාමත් එවැගේම ධනය එකපාරම ලැබෙන ස්වරූපයකුත් පවතිනවා. ඉතින් මාර්තු මාසයේත් එවැනි ප්‍රබල ආකාරයෙන් ධනවාසි
අත්පත් කරගන්න හැකියාවක් පවතිනවා. හදිසියේ ප්‍රබල ආකාරයෙන් ලොතරැයි ජයක් ලබා ගැනීමට පවා හැකියාවක් පවතිවි. මේ මාර්තු මාසයේ මීන ලග්න ඔබ උත්සුක වන්න අන් සතු ධනයක උරුමයක් ඔබ වෙත ළඟා කරගන්න. ඉතින් අන් සතු ධනයක් කිව්වම ලොතරැයි ජයක්, ඒ වගේම ව්‍යාපාරයක් සිදු කිරීමේදී ව්‍යාපාරයක් තුළින් ලබන ලාභයක් හඳුන්වන්න පුළුවන්. ඉතින් ඒ සඳහා මීන ලග්න ඔබ උත්සුක වන්න. විශේෂ වූ සුබ ප්‍රතිඵලත් පත් කරගන්න හැකියාවක් පවතිනවා. ඉතින් මේ එළඹෙන මාර්තු මාසයේදී ඔබ අනිවාර්යයෙන්ම යම් කුමනාකාරී රෝගී තත්ත්වයක් නිසා හෝ බෙහෙත් ගැනීමට සිදුවනවා. ඉතින් තමාගේ ශරීර සෞඛ්‍ය ගැන වඩා සැලකිල්ලක් දක්වන්න, විශේෂයෙන්ම හෘද රෝග හා තමාගේ අධිරුධිර පීඩනය ගැන වඩාත් සැලකිල්ලක් දක්වන්න නිසි පරිදි වෛද්‍ය උපදෙස් මතම ක්‍රියා කරන්න සිදුවනවා. ඉතින් ජෝතිෂය කියන්නේ යම් ආකාරයකින් ඔබට ආලෝකයක් වැනි දෙයක්. ඉතින් ඔබට කලෝරේ යන ගමනකදී අනිවාර්යයෙන්ම අවශ්‍ය වන්නේ ආලෝකය, නිවැරදි පාර බලා ගැනීමට. ඉතින් ජෝතිෂය තුලින් නිවැරදි මඟ පෙන්වා දෙනවා. ඉතින් ඔබට සිදුවනවා එම මඟ තුල ගමන් කිරීම. නිසි දැනුවත් වීම තුලින් ඔබට මහත් වූ ප්‍රබල වූ සිදුවන අනතුරු වලින් වැළකීමට හැකියාව පවතිනවා. ඉතින් මීන ලග්නය සුවිශේෂ වූ ජයග්‍රහණ මාර්තු මාසයේ ලබා ගන්නවා. සියලු දෙනාට අවශ්‍ය වන්නේ ධනය. ඉතින් මීන ලග්නයටත් નિરાයාසයෙන් ධනය ලැබෙනවා. ඒ වගේම වියදමත් નિરાයාසයෙන්ම සිදුවෙනවා. සමස්තයක් වශයෙන් ගත්තාම මීන ලග්නයේ මාර්තු මාසයේ සුවිශේෂ වූ ජයග්‍රහණ ලබා ගන්න හැකියාව පවතිනවා. ඒ වගේම මීන ලග්නයත් ප්‍රධාන වශයෙන්ම සඳහන් කරන්න ඕන ස්ත්‍රියකට උදව් කිරීම තුළින් මහත් වූ විපතකට පත්වීමටත් හැකියාව පවතින ඔබ මේ වෙනකොට යම් ආකාරයෙන් කාන්තාවකට උදව් කරනවා නම් මීන ලග්න අය වඩාත් ප්‍රවේසන් වන්න. ඉතින් ඔබ මේ වෙනකොට ගත කරන්නේ රාහු මාදසාවක්, සිකුරු මාදසාවක් හෝ කුජ මාදසාවක් නම් අනිවාර්යයෙන්ම මා මේ සඳහන් කරන පලාපලයේ ඔබ මේ වෙනකොටත් භුක්ති විඳින්න පටන් අරන් ඇති. එසේ කිරීම තුළින් ඔබට ඔබගේ ධනය යම් ආකාරයෙන් හානි වීමක් පවතිනවා. ඒ වගේම පවුල් ජීවිතයට අනිවාර්යයෙන්ම බලපානවා. අසරණ වූ අයට උදව් කරන්න තමාගේ නුවණ මෙහෙවා. එය කාන්තාවක්ට උදව් කිරීම තුළින් මීන ලග්න අයට යම් ආකාරයකින් පීඩාකාරී තත්ත්වයක් ගෙනෙන්න පුළුවන්. එය ස්ත්‍රියක් වේවා, පුරුෂයෙකු වේවා. ඉතින් මීන ලග්නයත් යම් ආකාරයකින් තමාගේ සම්බන්ධතා පිළිබඳ වඩාත් ප්‍රවේසන් වීම වැදගත් වෙනවා මේ මාර්තු මාසය පුරාවටම. ඉතින් ලග්න 12ටම බලපවත්වෙන මාර්තු මාසයට අදාළ වන පලාපල විග්‍රහය ගැන අර දැක්වා. එතුලින් ඔබට විශේෂ වූ සුබ ප්‍රතිඵල, අසුබ ප්‍රතිඵල ගැන දැනුවත් වීම සිදුවන්නේ නැති. ඉතින් ඔබ නිසි පරිදි අවධානය යොමු කරන්න, මෙය නොමිලේ ලැබෙන ඔබට තිළණයක් විදියට සලකන්න. බොහෝ දෙනෙක් මෙයින් මහත් වූ අස්වැසිල්ලක් ප්‍රයෝජනයක් ලබාගත් ආකාරය මාහට පවසා තිබෙනවා. ඉතින් මාගේ බලාපොරොත්තු එයයි. ප්‍රභාලෝකන ජෝතිෂී මෙම YouTube චැනලයෙන් ඔබට තිළිණ කරන්නේ ඔබට ඉතාමත්ම වැදගත්ම වන කරුණු. ඉතින් ඔබ මේ කරුණු ගෙනහැර දක්වාගෙන තමාගේ ජීවිතය, පවුල් ජීවිතය, එදිනෙදා ජීවිතය වඩාත් හරවත්ව ගත කරන්න හේතු වාසනා කරගන්න කියා ආරාධනා කරමින් මාගේ YouTube චැනලය subscribe කර තබා ගන්න. ඔබ සියලුම දෙනාට තෙරුවන් සරණයි.